ඒකද උපත් කෙල්ලෙක් පුංචි කුමාරයට ආදරය කළා. ඊට පස්සේ ඒ ආදරය ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ දසවෙනි දිගහැරුමයි. ප්‍රියංවද ඇඳගෙන ගියේ වර්ෂාගේ තද ගඩොල් පාට සායට සුදු බ්ලවුසයයි. කෙල්ල අඳෙද්දී වර්ෂා ඒ ළඟටම වී උන්නාය. ඔය ඉතින් උඹ, වර්ෂා සිනාවරව බලද්දී ප්‍රියංවද ලැජ්ජාවෙන් කෙල්ලට ගැසුවාය. හිතක මල් පිපිලා සැලෙන්නේ ඇයිද නොදන්නෙමි. නුඹට සිත බැඳුනේ කිමැයි තවම සොයන්නෙමි. වර්ෂාය ළඟට වී දිල් ගණේගේ ගීතයක් හිමිහිට මිමිනුවාය. කෙල්ලේ ඇත්තටම ඇයි දන්නේ නේද? මොකද්ද ප්‍රියා? එයාට හිත බැඳුනේ. ඒකනේ කියන්නේ දිවුල් අයියා, උඹට හිත බැඳුනේ කිමයි මාතාම සොයන්නෙමි කියලා. තුනී පුයර තට්ටුවට කෙල්ලගේ මුහුණට සිරියාවක් ආවේය. බුදු සරණයි ප්‍රියා, උඹට මේ ආත්මේ ලැබෙන හොඳම කිනාව මේ ලැබෙන්න යන්නේ. වර්ෂා ඒ කොපුල සිපගෙන කීවාය. අයියා ආවා, අම්මටත් වැඳලම පලයන්. මං මොනාද කියන්නේ? ඒවා මං කියලා තියෙන්නේ, උඹ පලයන්කෝ. යන්නන් සුදු මහත්තයෝ, ප්‍රියංවදා ගියේ කොල්ලාගේ දෙපාද සිපගෙනය. අම්මේ මේ අර සුනන්දයිය එක චුට්ටක් කතා කරලා ඉන්නම්. ප්‍රියංවදා අම්මා ළඟට ගොස් ගොත ගැසුවාය. තුනුරුවන් සරණයි. ප්‍රියංවදා වඳිද්දි අම්මා කීවාය, වර්ෂාද කොල්ලාව වඩාගෙන ඒ ළඟටම වී උන්නාය. ප්‍රියා කෙලේ එන ගමන් අයියට බත් කටක් කන්න එක්කන් වරෙන් හොඳේ. කෙල්ල යන දෙස වර්ෂා තම්මා දෙදිනාම බලාගෙන උන්නෝය. අම්මේ පොඩි දුවේ, නරකක් වෙන්නේ මේ හොඳ කොල්ලේ. පේනවා පුතේ, අපි රහට අද කෑම ටිකක් හදමු. මං අන්න පොලොස් කැටියකුත් කඩලා ගෙනාවා. මං තැම්බෙන්න තිබ්බා පුතේ. අම්මා පුතාව ටිකක් තියාගන්න. මං පොඩි සැමන් එකකුයි අල ටිකකුයි අරන් ඉන්නම්. කට්ලට් ටිකක් හදන්න. විශේෂ දවසකට එහෙම ඕන අය. අම්මාට පුදුම මේ කෙල්ල ගැනය. දෙන්න ගිය ආත්මයක එක බඩකින් ඉන්නට ඇත. ආච්චම්ම ළඟ ඉන්න හොඳේ. අම්මා දුවල ඉන්නම්. පපඩම් ටිකකුත් ගියමු නේද අම්මේ? එහෙනම් පුතේ පොල් තෙල් ටිකකුත් ගේන්න. ඔයත් දවසක එනවනම් රත්තරන් මෙහෙම කෑම හදාගෙන බලාගෙන ඉන්නවා. වර්ෂා බාට දෙක දමාගෙන පාට බැස්සේ එසේ සිතමිනි. මං ජීවිතේ ලස්සන දැක්කා. ඒත් විඳින්නේ නෑ. විඳින්න දෛවයේ මට දුන්නේ නෑ. හරිම පුදුමයි. සමහර විට ඒ ලස්සන මේ ජීවිත කාලේ යලි කෙදිනකවත් දකින්නට විඳින්නට නොලැබෙනු ඇත. ලැබීම් වගේම නොලැබීම් කියන්නේ ජීවිතේලුනේ. වර්ෂා සිතුවාය, තමාගේ තම්මාගේ ජීවිතේ ලැබීමක් කියා දෙයක් තිබෙම නැත. ජීවිතේම නොලැබීමම පමණි. වර්ෂා කඩේට ගොස් ගෙදරට අවශ්‍ය පුංචි පුංචි කලමනා ටිකක් ගත්තාය. අර මිල්ක් චොකලට් එකකුත් දෙන්න. ඇයි එය ගත්තේ කෙල්ලට දෙන්නටය? ඇයි චොකලට් වලට පුදුම ආසය? අද රෑ කෙල්ල නිදා නොගන්නා බව වර්ෂා දනී. වර්ෂා කඩේ සිටිද්දී
සුතු පැහැගත් වෑන්රියක් පැමිණ ඒ අද්දර නතර කළේය. ඉන් බැසා අවුරුදු 40ක් පමණ වූ කෙනෙක් කඩේට ආවේය. මට වතුර බෝතලයක් දෙන්න. ආ පුද්ගලයාගේ කටහඬ ඇසි වර්ෂාට ඔහු දෙස ඉබේටම බැලිනි. ඔහුද ඒත් සමගම බැලුවේය. මේ වර්ෂා මිස් නේද? අසංකැසුයි පුදුමේනි. වර්ෂාට බියක් දැනුනේ. මේ ඉන්නේ පොත්තල්ට පොත් ගිනා ප්‍රකාශන ආයතනයක අලවි නිලධාරියෙකි. කොහොමද අසංක? මිස් මෙහේ මේ නෑගෙදරකට ආවා. වර්ෂා මාරුයින් කීවාය. මිස් දැන් බුක්ෂොප් එකේ නෑ නේද? ඔව් මේ දවස් ටිකේ නෑ. හිතර කොතරම් දුකද? අසංක සේල්ස් ආවද? ඔව් මිස්. මිස් මේ ළඟද ඉන්නේ? ටිකක් එහා. මං ඉන්නේ රත්නපුර. විමුක්ති සර්ට දැන් කොහමද මිස්? දැන් හොඳයි. එහෙනම් යන්නම් මිස්. මිස් බුක්ෂොප් එකට එනවනේ. ඔව්. වර්ෂා දිනේ සංගවාගත්තේ අමාරුවෙනි. දැන් අසංක තමාව අනුරාධපුරයේදී දුටු බව පොත්තල්ට ගොස් කියාවිද යැයි සිතුවාය. එහෙම කියන්න එපායයි ඉල්ලන්නටද නොහැක. වෙන දෙයක් උනාවේයයි අවසානට ඇය සිතුවාය. වර්ෂා බඩු ටිකක්ගෙන ගහකොළ වලින් සෙවන වූ පාර දිගේ ආවේ බිම බලාගෙනය. රබර් සිරිප්පු දෙකක් තමාගෙන ෂොපින් බෑගයක්ද එල්ලාගෙන පාර දිගේ එන කෙල්ල දෙස අද බලන්නට කෙනෙක් නැත. ජීවිතේ මේ රජරට පාරසෙම පාළුය. තනිවම ආය තනිවම යයි. එහෙන යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.